පොවන් පුංචි දුවේ පුතේ ඔන්න අදත් මම ඔයගොල්ලෝ හම්බ වෙන්න ආවා 2021 වසරේ 3 ශ්‍රේණියට යන අපේ පුංචි දුවලා පුතාලාට ඕනි කරන ගණිතයේ ප්‍රශ්න කීපයකට පිළිතුරු තරගෙන මම අත ඔයගලන්ට කියලා දෙන්නේ කාලය ගැන. ඔව්. බලම් පැටි වෙලා යවන්න නැතුව ටීචර් මොනවද අද ඔයගලන්ට කාලය ගැන කියලා දෙන්න අරගෙන ආපු ප්‍රශ්න කියලා. සතියේ දවස් 7කි. ආරම්භක දවස සඳුදා වෙන අතර අවසාන දවස ඉරිදාය. සතියේ දවස් 7 පිළිවෙලට නම් කරන්න. ඔබතර දන්නවා අපේ සතියේට දවස් 7ක් තියෙනවා. සතියේ පළවෙනි දවස කියලා අපි හඳුන්වන්නේ සඳුදා දවස. ඒ වගේම තමයි අවසාන දවස කියලා හඳුන්වන්නේ ඉරිදා දවස. එහෙනම් අපි බලමු සඳුදායින් පටන් අරගෙන ඉරිදායින් අවසන් වන සතියේ දවස් මොනවද කියලා. සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා. ඔන්න ඔය විදිහට අපි සතියේ දවස් 7 හඳුනා ගත්තා. ඔව්. සතියේ පළමු දවස කවදාද? දෙවෙනි ප්‍රශ්නයටයි අපි මේ ඇවිල්ලා ඉන්නේ පිළිතුරු ලියන්නයි තියෙන්නේ. සතියේ පළමු දවස කවදාද? අපි දන්නවා සතියේ ආරම්භක දවස සඳුදා කියලා. බදාදාට පසු දවස කවදාද? බදාදා බ්‍රහස්පතින්දා. එහෙනම් බදාදාට පසු දවස තමයි බ්‍රහස්පතින්දා කියන්නේ. ඉරිදාට පෙර දවස කවදාද? ඉරිදාට පෙර කියන්නේ ඉරිදාට ඉස්සලා දවස. ඉරිදාට ඉස්සලා දවස තමයි සෙනසුරාදා. අඟහරුවාදාට පසු දවස කවදාද? අඟහරුවාදාට පස්සේ එන්නේ පුතේ බදාදා දවස. සඳුදාට දින දෙකකට පසු දවස කවදාද? සඳුදා ඉඳන් දින දෙකකට පස්සේ දවස. ඒ කියන්නේ අඟහරුවාදායි බදාදායි දින දෙක ඇරලා ඊළඟ දවස තමයි අපි මේකෙදි ගණන් ගන්නෙ. ඒ කියන්නේ බ්‍රහස්පතින්දා දවස. ඔව්. ඔන්න දෙවෙනි ප්‍රශ්නයට පිළිතුරු. අපි යන්නේ දැන් තුන්වෙනි ප්‍රශ්නයට. අවුරුද්දේ මාස කීයද? පුතාලා දන්නවා සතියකට දවස් 7ක් වගේම පුතේ මේ අවුරුද්දකටත් තියෙනවා මාස ගණනක්. ඔව්. අපි කියනවා අවුරුද්දකට තියෙනවා කියලා මාස 12ක්. අවුරුද්දට මාස 12ක් තියෙනවා. මොනවද බලමු මේ තියෙන මාස 12. ආරම්භක මාසය තමයි පුතේ ජනවාරි. අවසාන මාසය තමයි දෙසැම්බර්. ඔව්. බලමු ජනවාරි වලින් ආරම්භ වෙලා දෙසැම්බර් වලින් අවසාන වන අවුරුද්දේ මාස මොනවද කියලා. ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්. ඔය තියෙන්නේ පුතේ අවුරුද්දේ මාස 12. අවුරුද්දේ මාස 12. පිළිතුරු ලියන්න. මේ මාස ඇසුරෙන් ඔන්න අහලා තියෙන ප්‍රශ්න කීපයක්. අපි ඒවට උත්තර මොනවද කියලා බලමු. අපේ නිදහස් උත්සවය සමරන මාසයේ. ඔව්. අපි දන්නවා අපිට නිදහස් සම්පූර්ණේ 1948 අවුරුද්දේනේ. පෙබරවාරි 4 වෙනිදා කියන දවසට තමයි නිදහස ලැබුණේ. එහෙනම් අපි නිදහස සමරන මාසය තමයි පුතේ පෙබරවාරි මාසය. සිංහල අලුත් අවුරුද්දේ දින මාසය කුමක්ද? අපි කියනවා මේ මාසයට බක් මාසය කියලා. එහෙනම් බක් මාසය කියලා අපි හඳුන්වන්නේ පුතේ අප්‍රේල් මාසය. නත්තල් උත්සවය සමරන මාසය කුමක්ද? නත්තල් උත්සවය සමරන්නේ පුතේ මේ දෙසැම්බර් මාසයේනේ. එහෙනම් මේ දෙසැම්බර් මාසයේ සමරන නත්තල් උත්සවය අතිශයින්ම වැදගත් අපේ ක්‍රිස්තියානි භක්තිකයන්ට. එහෙනම් නත්තල් උත්සවය සමරන මාසය තමයි දෙසැම්බර් මාසය. වෙසක් උත්සවයේ දෙහිති මාසය. අපි සිංහල ක්‍රමයට නම් කියනවා වෙසක් මාසය කියලා. ඔය මාසය හඳුන්වන්නේ පුතේ මැයි කියන නමින්. මැයි ලෝක ළමා දිනයේ දින මාසය ලියන්න. ලෝක ළමා දිනයේ දෙන්නේ පුතේ ඔක්තෝබර් පළවෙනිදාට. එහෙනම් ඔක්තෝබර් මාසයේ තමයි ලෝක ළමා දිනය සමරන මාසය වෙන්නේ. ඔව්. ඊළඟ ප්‍රශ්නයටත් යමු. එක් එක් මාසයකට ඇති දින ගණන කැලෙන්ඩරයකින් බලා ලියන්න. අපි දන්නවා මාස 12ක් තියෙනවා කියලා අපි කිව්වනේ. මේ මාස 12 එක් එක් මාසයකට තියෙන දින ගණන් මොනවද කියලා අපි බලමු. පුතාලටත් පුළුවන් මේවා නිවැරදිද කියලා අධ්‍යයනය කරන්න දින දර්ශනයක් හරි කැලෙන්ඩරයක් හරි අරගෙන බලන්න මේ එක් එක් මාසවලට දීලා තියෙන දින ගණන් උපරිම දින ගණන කීයද කියලා. ඔව්. ජනවාරි මාසයට තියෙනවා දින 31ක්. එතකොට පෙබරවාරි මාසයට තියෙනවා දින 28ක් හරි 29ක් හරි. අපි මේ දින 28ක් තියෙන මාසයක් සහිත. ඒ කියන්නේ පෙබරවාරි මාසයට දින 28ක් තියෙනවා නම් පුතේ ඒක සාමාන්‍ය අවුරුද්දක් කියලා කියනවා. හැබැයි පෙබරවාරි මාසයට දින 29ක් තියෙනවා නම් අපි ඒ අවුරුද්ද හඳුන්වනවා අධික අවුරුද්දක් කියලා. මාර්තු මාසයට තියෙනවා දින 31ක්, අප්‍රේල් මාසයට 30යි,
මේ මාසයට 31යි ජූනි මාසයට 30යි ජූලි මාසයට 31යි අගෝස්තු මාසයට 31යි දින 31ක් යෙදෙන එක ළඟ යෙදෙන මාස දෙක තමයි ඔන්න මතක තියාගන්න ජූලි මාසයේ අගෝස්තු මාසයේ ජූලි මාසයයි අගෝස්තු මාසයයි සැප්තැම්බර් මාසයට දින 30යි ඔක්තෝබර් මාසයට 31යි නොවැම්බර් මාසයට 30යි දෙසැම්බර් මාසයට 31යි බලන්න පුතේ ගණන් කරලා දින 31ක් තියෙන මාස 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි ඔව් දින 31ක් තියෙන මාස තියෙනවා 7ක් එතකොට දින 30ක් තියෙන මාස තියෙනවා 1යි 2යි 3යි 4යි දින 30ක් තියෙන මාස තියෙනවා පුතේ 4ක් ඔව් ඊළඟ ප්‍රශ්නෙට අපිට මේ තොරතුරු ටික වැදගත් වෙනවා ඔන්න තියෙනවා පුතේ දින 31ක් ඇති මාස මොනවාද අපි අර මුලින් සඳහන් කරපු දින 31ක් තියෙන මාස තියෙනවා කොහොමනි 7ක් ඒ 7 අපිට මෙතන ලියන්නයි තියෙන්නේ මොනවද බලමු මේ මාස ජනවාරි මාර්තු මේ ජූලි අගෝස්තු ඔක්තෝබර් දෙසැම්බර් ඔන්න ඔය මාස 7ේ තමයි පුතේ දින 31ක් තියෙන්නේ ඊළඟට අපි බලමු දින 30ක් ඇති මාස මොනවාද දින 30ක් ඇති මාස මොනවාද අපි අර මුලින් ගණන් කරේ දින 30ක් ඇති මාස තියෙනවා කියලා හතරක් ඔව් මෙන්න මේ මාස හතර නේද බලන්න අප්‍රේල් ජූනි සැප්තැම්බර් නොවැම්බර් මෙන්න මේ මාස හතරට තියෙන්නේ දින 30යි දින 30යි ඔව් අඩුම දින ගණනක් ඇති මාසයේ විදිහට අපි සැලකුවේ පුතේ අපි හැඳින්නුවේ පෙබරවාරි මාසය පෙබරවාරි මාසය. ඔන්න ඔය විදිහට පුතේ අපි අවුරුද්දේ මාසවලට තියෙන දින ගණන් සහ දින 30ක් තියෙන මාස, දින 31ක් තියෙන මාස, ඒ වගේම සතියේ දින, ඔන්න ඔය වගේ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරා මේ කාලය පාඩම යටතේ. එහෙනම් පුතේ ඔයාලත් මේ පාඩම අධ්‍යයනය කරන්න ඕගොල්ලන්ගේ ගණිත දැනුම වර්ධනයට මේ වීඩියෝ පාඩය ඔගොල්ලන්ට ලොකු උදව්වක් වෙයි කියලා මම හිතනවා. ඉතින් පුතේ ආයෙත් දවසක එහෙනම් ටීචර් ඔයගොල්ලෝ හමුවට එනවා මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන. ඉතින් මගේ පුංචි දුවලා පුතාලා හැමෝටම සුබ දවසක් නේ.